Mari pergi ke. Hari apa itu mah ada aparat kepolisian departemen itu ada udah sana payment dia. Tidak ada awas sila. Bukan demi. Oh, ada tahu sih di mata dahaya tiada aparat kepolisian departemen itu ada payment ini kira dan undi makarlah tiba na. Ia nu mama paymentnya ini yang itu melawat. Mangi itu na pay pahak pakai kalah pura. Prasa kirim sahaya bagaimana prakasa tahan kerja ini masih dulu na. මේ ප්‍රකාශ සටහන් කර ගැනීම සහ ප්‍රශ්න කිරීමේදී අත්වසේම මතු වුණ කාරණාව මතු කරපු කාරණාව තමයි මේ රටේ ඖෂධ මාෆියාවට එරෙහිව පෞගේ කාලයේ පුරාම අපි විසින් දැවැන්ත අරගලයක් ගෙන ගියා. එයිදී ඇත්තරම අපි එලිදරව් කිරීම ගණනාවක් සිදු කළා. ඒ එලිදරව් කිරීම ගණනාව අතර තිබුණා හියුමන් හෙමොග්ලොබින් කියන ඖෂධය පිළිබඳව. ඒ වගේම තමයි මෙරපණම් ඖෂධය පිළිබඳව. ඒ වගේම තමයි මෑතකදී අපි ඉදිරිපත් කරපු කාරණාවක් තිබුණා. ඒ කියන්නේ රුපියල් බිලියන 2කට අධික ප්‍රමාණයක මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමක් පිළිබඳව අපි කරා හදිසි මිලදී ගැනීම කියන එකේ බරපතලකම මේ රටට අවධාරණය කරන්න අපිට උවමනාව තිබුණා. ඒ නිසා සමහර ඖෂධ සමාගම් පිළිබඳව අපි යම් යම් කරුණු කාරණා ඉදිරිපත් කරා. අපි මීට කලින් ඉදිරිපත් කරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල ගණනාවක් අත්වසෙම ඒවයි කරුණු ගණනාවක් ඇතුළත් වෙලා තිබුණා. නමුත් ඇත්තටම පසුව ඉදිරිපත් කරපු ඖෂධ සමාගමක පැමිණිලක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රමුඛව කටයුතු කිරීම පිළිබඳව අපි සතුටටපත් වෙනවා. මොකද මේ ඖෂධ මාෆියාව කොතනින් හරි මේ රටට එලිදරව් කරන්න මේක බරපතලකම. ඒ කියන්නේ අපි ඉදිරිපත් කරපු කාරණාව එක කොටසක් එක කරුණක් පමණක් ලබාගෙන අද දවසේදී මේ ප්‍රශ්න කිරීම සිද්ධ වුණා නැත්නම් ප්‍රකාශ සටහන් කර ගැනීම සිද්ධ වුණා. ඒදී අපි පැහැදිලිවම කියනවා මේ රටේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ දරුණු අවභාවිතාවක් සිද්ධ වෙලා තිබෙනවා. ඒ දරුණු අවභාවිතාව අපි හෙළිදරව් කරා. ප්‍රසම්පාදන මාර්ගෝපදේශවල තිබෙන්නේ ටෙන්ඩරයක් නිකුත් කරලා මාස 6ක් යන්න කලින් 50%ක එන්හැන්ස්මන්ට් එකක් දෙන්න පුළුවන් කියලා. කලින් ටෙන්ඩර් එකකින් නිකුත් කරපු ඖෂධ ප්‍රමාණය වගේ ඒකෙන් භාගයක් නව ටෙන්ඩරයක් නිකුත් කරන්න නැතුව මාස 6ක් ඇතුළත යලි මිලදී ගැනීමක් කරන්න පුළුවන්. නමුත් මේ පහුගිය කාලේ සිද්ධ වුණේ හදිසි මිලදී ගැනීම කියන ක්ලෝස් එක පාවිච්චි කරලා පරපතල විදියට මේ රටේ තිබෙන මේ අහිංසක මිනිසුන්ගේ බදු මුදල් ටික වංචා කිරීමක් පහුගිය කාලේ සිද්ධ වුණා. එතෙන්දී 50% ගන්න පුළුවන්කම තියෙද්දී මේ අය 100%ක් හදිසි මිලදී ගැනීම යටතේ ලබා ගත්ත බව අපි පැමිණිලි කරා. එතකොට ඒ 100%ක් මිලදී ගන්න අවස්ථාව සාවද්‍යයි. ඒකදී අමාත්‍යවරයා ඒ වගේම තමයි SPCA එකේ නිලධාරීන් මේ අත්සන් කරපු ලේඛන අපි ඉදිරිපත් කළා. ඒ වගේම තමයි විශේෂිත පෞද්ගලික සමාගමක නමටම මේ මිලදී ගැනීම සිද්ධ කරන්න කියලා සඳහන් වෙච්ච අපි සාක්ෂි ඉදිරිපත් කළා. එතකොට අපි දන්නවා සාමාන්‍යයෙන් මේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී පරණ ටෙන්ඩර් කරුවෙකුට දෙනවා නම් මාස 6ක ටයිම් බාර් එකක් තියෙනවා. ඒ මාස 6 පෙන්නාට පස්සේ නව ටෙන්ඩර් එක නිකුත් කරන්න ඕන. ඒ වගේම තමයි මේ පහුගිය අගෝස්තු වෙනකොට සාමාන්‍යයෙන් භාණ්ඩවල ඖෂධවල මිල ගණන් වල පහළ යෑමක් අපි දකිනවා. ඩොලරේ මිල ස්ථාවර වීමක් අපි දකිනවා. ඒ බඳු මිල පහළ යන අවස්ථාවකදී යලි පැරණි ටෙන්ඩර් කරුවෙකුටම ඒ ලබා දීමේ හැකියාවක් ඇත්තේ නැහැ. ඒ නිසා ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අත්හිටවල කරපු මිලදී ගැනීමක් පිළිබඳව අපි කරපු හෙළිදරව් වෙනුවට මේ ආයතන විසින් අපට චෝදනාවක් එල්ල කරනවා. අපි විසින් අහවලාගේ මිලදී ගත්තා නෙවෙයි මේ ආයතනට විකුණලා තියෙන්නේ කියන එක විතරක් අපිට සඳහන් කරනවා. අපි කියන්නේ මේ එක කරුණක් අල්ලගන්නේ නැතිව මේ සමස්ත ප්‍රසම්පාදන ක්‍රියාවලිය උල්ලංඝනය කරමින් රුපියල් බිලියන 2ක වගේ රාජ්‍ය මුදලක් බදු මුදලක් මෙරටේ දුක් විඳින අද මිනිස්සු කැත්ලබ් වලට යනවා. ඒ කැත්ලබ් එකේ ඒ කැතිටර සත්කම් කරගන්න නමුත් කරගන්න විදියක් නැහැ. පිළිකා වාට්ටුවට යනවා නමුත් උන්ට පිළිකා ඒ රෝගය සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලබා ගන්න හැකියාවක් අද ඇත්තේ නැහැ. මම ජීවත් වෙන මහනුවර නගරේ ඒ පිළිකා ඒකකේ අද පහුගිය කාලේ අකර්මණ්‍ය වෙලා තිබුණා. කැත්ලබ් එකේ දෙකක් තිබුණා, එකක් අකර්මණ්‍ය වුණා. CT ස්කෑන් ක්‍රියාත්මක වෙන්නේ පණ ගගහ. රටේ සෞඛ්‍ය පනා දින වේලාවකදී සෑම ඩොලරයක්ම රුපියලක්ම අපි ගෙනෙන්නේ සමහරලාට ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකෙන් වෙනත් දෙයකින්. මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ විදියට පරපතල විදියට රටේ මුදල් නායන්ඩ යනවනම් මේකද ජනතා නියෝජිතයෙක්ගේ වගකීම තමයි මම කළේ. ඒ නිසා මම මාධ්‍යයට එළිදරව් කරේ මේ රටේ ජනතාව වෙනුවෙන් කල්පනා කළා. සමහර ඖෂධ සමාගම් හිතාන ඉන්නවා මේ රටේ ආණ්ඩු පත් කරන්නේ අපි කියලා. සමහර දේශපාලන පක්ෂ මහලේකම් කාර්යාල මේනකොට කලබල වෙලා තියෙන සෞඛ්‍ය අමාත්‍යවරයා ඉවත් කිරීම පිළිබඳව කලබල වෙලා ප්‍රකාශන ඉක්ුත් කරනවා.
ඒකෙන්ම අපිට තේරෙනවා සමහර දේශපාලන පක්ෂ නඩත්තු කරන්නේ කවුද කියන එක පිළිබඳව. ඒ නිසා සමහර ඖෂධ සමාගම් කල්පනා කරනවා නම් ජනතා නියෝජිත වන අපේ කටවල් වහන්න තමන්ගේ මුදල් බලය පාවිච්චි කරලා නීතිය තමන්ගේ අතට අරගෙන කටයුතු කරනවා නම් අපි ඉදිරියේදී ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න සූදානම්. අපි කියනවා ජනතා වෙනුවෙන් මේ ජනතාවගේ සෞඛ්‍ය අර්බුදයත් එක්ක ගොඩනගලා තියෙන මේ ඖෂධ මාෆියාවට පහර දෙන්න ගිහිල්ලා තමයි සේනක බිබිලලා මෙරටෙන් නැති වුනේ. නමුත් අපි දන්නේ නැහැ අනාගතයේ මුණ දෙන්න වෙන ඉරණම මොකද්ද කියලා. ඒ කවර ඉරණමකට වුණත් කවර බහුජාතික සමාගමකට වුණත් කවර ධනකුවරේකට වුණත් ධන ගහන්නේ නැ ජනතාවගේ සෞඛ්‍යයිත වෙනුවෙන් අපි පෙනෙන්නවා. ජනතාවට අද වෙනකොට එදා වෙල කන්න බෑ, ඖෂධයක් ගන්න බෑ. ඒ එන හැම ණයට ගන්න ඩොලරයක්ම වෙනුවෙන් පාලකයෝ වග කියන්නේ නැත්තම් පාර්ලිමේන්තු නියෝජිත විදිහට අපිට ඇස්කම් පියාගෙන බලාගෙන ඉන්න බෑ. ඒ නිසා මේ රටේ සුවහසක් මිනිස්සු බලාගෙන ඉන්නවා ජනතා නියෝජිතයන්ගේ වගකීම. ඒ නිසා ඖෂධ නැතුව ඖෂධ පිපාසයෙන් දුක් විඳින මිනිස්සු වෙනුවෙන් මේක මොන මර්ධනය ගෙනවත් අපි ඉදිරියටත් මේ හඬ නතර නොකර අපි ඉදිරියට ගෙනියනවා. අපරාධ පරිශ්‍රයේ දෙපාර්තමේන්තුව ඔබට වගේ පැය 4ක් මේ පිළිබඳව කරා පැය 5ක් පැය පහක් පුරා ඔවුන් මගේ ප්‍රකාශ වගේම සටහන් කරගැනීම වගේම ඒ වගේම ඔවුන් කතා කරා ප්‍රශ්න කිරීම කරා කරුණු රාශියක් පිළිබඳව අපි නැවත නැවත මම අවධාරණය කරා ප්‍රසම්පාදන ක්‍රියාවලිය සමස්ත මේ ක්‍රියාවලිය ප්‍රශ්න නොකර දරුණු විදිහේ මේ නීති අවභාවිතා කරන වේලාවකදී බිලියන 2ක් සල්ලි පිල්ලි ගන්න වේලාවකදී ඒ පිළිබඳවයි අපි අවධානය යොමු කරන්න ඕන කියන කාරණා පිළිබඳව. ඒ නිසා මේදී ඔවුන් බලනවා කිසියම් තැනක රිංගල ඇහඳ යන්න අර අයගෙන් අපි මිලදී ගත්තේ නැහැ. අපි පිටින් මිලදී අරගෙන මේවා විකුණන්නේ කියන කතාව ඒ අය ඉදිරිපත් කරනවා. නමුත් අපි කියනවා කාගෙන් මිලදී ගත්තත් හදිසි මිලදී ගැනීමක් තිබෙනවා නේද කියන ක්‍රයිටීරියා එකක් තියෙනවා. ඒ හදිසි මිලදී ගැනීම කරන්න තරම් හදිසි තත්ත්වයක් තියෙන්න ඕනේ. ඒ වගේම හදිසි මිලදී ගැනීම කරනකොට ටෙන්ඩර් පටිපාටින් තොරව මිලදී ගැනීම කරනකොට 50% ටයිම් බාර් එකක් තියෙනවා. ඒක 100%කට වැඩි කරන්නේ කොහොමද? මේ වගේ දරුණු තමන් නීතිය අවබෝධවිතා කරලා තිබෙනවා. එක පැත්තකින් ඖෂධ නීතිගත සංස්ථාව අපි චෝදනා කරනවා. ඒ වගේම තමයි ඒ චෝදනාවේදී පෞද්ගලික ආයතන වලට අත් වශයෙන් මෙහිදී මැදිහත් වෙන්න තියෙන ඊට කඩක් නැහැ. නමුත් ඒ අය දාලා අපිව මර්ධනය කරන්න හදනවා නම් මේ අවුරුදු මේ පැය පහේ ප්‍රශ්න කිරීම නෙවෙයි ඉදිරි කාලයේදී ඕනම් ප්‍රශ්න කිරීමට අපි මුහුණ දෙන්න සූදානම්. අපි කියන්නේ මේ රටේ බදු ගෙවන මිනිසුන්ගේ මේක රුපියලටත් වග කියන්න පාලකයෝ වග කියන්න නැත්නම් අපිට සිද්ධ වෙනවා ජනතා නියෝජිතයන්ගේ වග කීමිටු කරන්න. දැන් අදාළ අයගෙනුත් ප්‍රශ්න කිරීම කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරවත් අතසෙ මම දන්නේ නැහැ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වග කීම කොයි ආකාරයට ගෙනියයිද කියලා. නමුත් මට එකක් කියන්න ඕන ඒ අය සුවහසව සැලකුවා. නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකීම වෙන්නේ නැති කරන වැත්ත උන්ගේ ප්‍රමුඛතාවයේ අනුපිළිවෙල උන් නිතිරණය කරන වැද කියන එක මම දන්නේ නැහැ. කෙසේ වුණත් මීට කලින් අපි මේ පිළිබඳව පැමිණිලි කරලා තිබෙනවා. ඒ පැමිණිලි පිළිබඳව අපිට කිසිම දැනුම් දීමක් කරලා නැහැ මේ පිළිබඳව කරුණු දක්වන්න කියලා. අපේ පැමිණිලි පිළිබඳව මේ ඖෂධ 31ක් මිලදී අරගන්න වියදම් කරලා තියෙන ස්පීසී එක හරහා රුපියල් බිලියන 3කට අධික මුදලක් මේක සාමාන්‍ය වෙළඳපොලෙන් ගත්තා නම් මේ ගන්න පුළුවන් රුපියල් බිලියන 1කට. එතකොට මේ අතර වෙනස රුපියල් බිලියනක් මෙරටේ ජනතාව දැනගන්න ඕනේ. හදිසි මිලදී ගැනීම කියන එක යටතේ රුපියල් බිලියනයක් වේදම් කරන්න පුළුවන් ඒවා ගන්නේ බිලියන 3ක් වේදම් කරලා. එතකොට බිලියන 2ක් කිල්ලි පනිනවා. මේ මහජන මුදල් පිළිබඳව අපි හඬ නගන්නේ නැතිව කවුද මේ ගැන කතා කරන්න කියලා අපි අහන්නේ මෙරටේ දුක් විඳින රෝගීන්ගෙන්. හැබැයි ඔව් දැන් ඒ අයගේ ෆැමිලි එකට තමයි ඔබතුමාව කැඳවන්නේ. ඔව් ඇත්තටම මේක තමයි රටේ සාමාන්‍ය තත්ත්වය. ඉතින් ඒ නිසා අපිට නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳවත් ඔවුන්ගේ නීතිය ක්‍රියාත්මක වීම නොවීම හෝ ප්‍රමාද වීම පිළිබඳවත් අපිට දරා ගන්න සිද්ධ වෙන ජනතාව වෙනුවෙන්